මේ වන විට අපි හොඳින් දන්නා කරුණක් තමයි බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිමමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බව. මේ අතර බංගලාදේශ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති 20-20 තරගාවලියේ ජය බංගලාදේශ කණ්ඩායම ලබා ගැනීමට සමත් වුණා. තවද අවසන් 20-20 තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම 20-20 තරගයකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව බංගලාදේශ හමුවේ ලබා ගත්තා. මේ අතර මෙම තරගාවලියේ ඇති සුවිශේෂීම කාරණාව වන්නේ රංගන හේරත් විසින් මෙහෙවන බංගලාදේශ කණ්ඩායමේ දඟපන්දු බලෑණිය ඉතා හොඳින් පන්දුයව කඩුළු ලබා ගැනීමට සමත් වීමයි. ඒ වගේම නවසීලන්ත කණ්ඩායමට ඉදිරියේදී බංගලාදේශය සහ පාකිස්තානය සමගින් තරගාවලි පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම නිසාම බංගලාදේශ කණ්ඩායමේ දඟපන්දු බලෑණියට බිය වූ නවසීලන්ත කණ්ඩායම ඔවුන්ට බිය නොවී පිතිකරණයේ යෙදීමට අපූරු උපායක් යොදා තිබෙනවා. ඒ නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාරීත්වයට අලුත් පිතිකරණ පුහුණුකරුවෙකු පත්කිරීමයි. ඔහු කාලයක් බංගලාදේශ කණ්ඩායමේද පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලාන් සමරවීරයි. මේ අතර නවසීලන්ත කණ්ඩායම මෙම උපායම 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදී යොදාගත්තා. ඉතින් එම කාලයේදීත් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් මට්ටු කරමින් නවසීලන්ත කණ්ඩායමේ පිතිකරුවන් ඔවුන්ට රිසිසේ පාර එල්ල කළ ආකාරය ඔබට මතක ඇති. මෙවැනි පැයෙන් පැය අලුත්තන ලෝබටා විවිධාකාර ක්‍රිකට් තොරතුරු දැනගන්න ලංකන් ක්‍රිකට් YouTube චැනල් එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අලුත් වීඩියෝවකින් ඉතා ඉක්මනින් හමුවෙමු.